एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवेन दिगेरुमाय पापु तामा देदरन्नाक मेन्ने मेहम कले तमांगिमाय नोवेद सितेद्दि मेदाट इहलुम देन्ने नेत मटमे कोल्लव समीप करगन्न मास तुन हतर देन्न बाबा ईट पास अभी मे ओक्कम दालया सक्विति असरन बाव मेदाताने वेडियाकुमा वो असरन मेत्ते विमुत्ति निसाय මටත් කොහොමද දැන් මේ රටේ ඉන්න හිතෙන්නේ නැහැ යන්න තියෙන එකම දුක මේ කොල්ලයි කියලායි මල්ලිය මං සනീപ කරනවා ඊට පස්සේ යා ගන්න තීනියක් ගනි අපි ඔක්කොම අමතක කරන දෙයක් තියෙනවා මහත්තයෝ මොකක්ද කෙල්ල අද හෙටම දරුවෙක් බිහි කරනවා ඒ බිහි කරන්නේ මොරගොඩ පවුලි දරුවෙක් මල්ලිගේ දරුවෙක් එහෙම නෙමෙයි කියලා කියන්න බෑ අපි කොහේ ගියත් යන්න ඕන ඒ ඇත්ත මල්ලිට කියලා සක්විති හිස වෙනුවේ මේදා කියන්නේ ඇත්ත නිසාය විමුක්තිගේ දරුවේ කැරෙන්නට වෙන කාගේවත් දරුවේ කෙල්ලගේ බඩට එන්නට විදියක් නැත කෙල්ලට තිබ්බ අපි ළඟටවත් එන්න එන්න තත්යක් නැහැ මහත්තයෝ අපි කෙල්ලගේ පැත්තෙනු හිතන්න ඕන අපි කවුරුවත් ඒ ඇත්ත පිළිගන්න එකක් නැහැ කියලා හිතනවා ඇති. ඒ ඇත්ත කවදාහරි පිළිගන්නේ ඒකේ කොල්ල විතරයි කියලා ඒකි දන්නවා. ඒකයි හැංගිලා ඉන්නේ. අම්මා අපිට මෙහෙම කරන්නේ අපි මල්ලිවයි කෙල්ලවයි එකතු කරයි කියලා බය නිසා. ඒකමත් නෙමෙයි. මේ ඔක්කොම පිටිපස්සේ හිමාලි ඉන්නවා. ඒකිට මේක ස්විප් එකක් ඇදුනා වගේ. අද ගෙදරින් එළියට යද්දි මෙච්චර වාහන තියෙන ගෙදර අම්මා යන්නේ කොහොමද කියලා ඇහුවේ නෑ මේ දරුව ගැනවත් එයා හිතුවේ නෑ එයා එච්චර වීරු වෙඩිලා ඉන්නේ ඇයි කියලා ඔයාට හිතන්න බැරිද සක්විති අසරණව මේදා දෙස බැලුවාය අම්මා මහත්යෝ හිමාලිගෙන් මත් වෙලා එයා හිතන්නේ තාත්තගේ නංගෙගේ දුවට වඩා එයාගේ පැත්තේ නන්දනේගේ දුව හොඳයි කියලා ඒ දෙන්නගේ මොකද්ද තියෙන වෙනස කෙල්ල තාත්තගේ පැත්තේ හිමාලිගේ අම්මගේ පැත්තේ දෙන්නම දුප්පත්. ඒ පවුල් දෙකේම තාත්තලා නැහැ. අම්මලා විතරයි ඉන්නේ. අද හිමාලිය ඔළුව උඩ තියාගෙන ඉන්න අම්මට ඒක තේරෙන්නේ නැහැ. තේරුණත් කෙල්ල මොරගොඩ පරම්පරාවෙනේ. ඒකිට දෙන්න කැමති නැහැ. ඒ තම මහත්ව ලොකු නාඩගමක් නටයි. අපි යන්නේ ඒක තමා බබා. අම්මට ඒ නාඩගම කරගන්න දීලා මල්ලි මේ ප්‍රශ්න වලට උත්තර හොයාගනේ කෙල්ලගේ බඩේ ඉන්නේ ඕගෙම දරුවෙක් නම් ඌ සටනක් කරන්නම එපැයි කෙල්ලවයි දරුවවයි අනාථ කරන්න බෑනේ මල්ලිට ලේසි වෙන්නේ නැ මේදා කියේ බියමසෝය මටයි කෙල්ලටයි කවදාවත් ඔය පවුලෙන් සාධාරණයක් ඉටු වෙන්නේ නැ ඕන වෙලාවක කතා කරන්න මා රට යන්න එන්නම් මේදා කතාව අවසන් කරමින් කීවාය මේ ප්‍රශ්න වලට කොහොමත් උත්තර නැතයි සක්විතර සිතුනි විමුක්ති උන්නේ කාමරයේ ඇඳ මත ඉඳගෙන උන් ඔහු එකවරම නැගිට යමක් සිහිවුවක් මෙනි ඒ තැඳෙන් නැගිටිද්දී යලිත් උඩ තෝන්තු ගතියක් දැනුනි විමුක්ති ඇඟිලි තුඩු වලින් නල්ලත මිරිකා ගත්තේ ඕ කාමරය පුරා ඇවිද්දි පුදුමාකාර ලෙසිනි එකවරම විමුක්ති ඔහුගේ අල්මාරිය ළඟ නැවතිනි. ඒ විවෘත කරන ආකාරය පවා ඔහුට මතක තිබුණේ නැත. විමුක්ති අල්මාරි දොර අතින් තද කළේය. ඒ තල්ලු කළේය. ඊටත් පසු කේන්දියෙන් මෙන් එයට ගැසුවේ. කොල්ලාගේ මුණ පුරා තිබුණි වෙහෙසබර අසරණ බවකි. කාලයකට පසු අනුලා විමුක්තිගේ කාමරයට ආවේ ඒ මොහොතේදීය. විමුක්තිය දකිද්දීම අනුලාට අමුත්තක් දැනුනි. පුංචි මහත්තයෝ. අනුලා කතා කළේ විමුක්තිගේ දහදිය ගලන මුහුණ දෙස බලාගෙනමය. කොල්ලා අද ඇත්තටම අමුතුයයි අනුලාට සිතුනි. හේ පුංචි මහත්තයෝ මොනාද හොයන්නේ? විමුක්ති බැලි අසරණවය. මේ දාටියක් දාලා. අනුලාගේ දෑතින්ම විමුක්තිගේ මොහනේ වූ දාදිය පිස දැම්මාය.
අල්මාරි අරින්නද ඕන. විමුක්ති මොනවද කියන්න උත්සාහ කළේය. ඒත් ඔහුගේ මුවෙන් කිසිවක් පිට වූයේ නැත. අනේ දෙයනේ, මොනවද කියන්න හදන්නේ? මොනාද ඕනම් මෙන්න මං ඇරියා, බලලා පෙන්නන්න, මං අරන් දෙන්නම්. අනුලා ආදරෙන් කීවාය. විමුක්ති අරණු අල්මාරි දෙස බලාගෙනම උන්නේ. අල්මාරි අරින්නේ යන්නේ නැත්තේ මොකක් හරි මතක් වෙලා, අනුලා සිතුවාය. ඒත් මොනවද? අනුලා අල්මාරි දෙස පරිස්සමින් බැලුවාය. එක තට්ටුවක ඇඳුම් යට වූ ඇල්බමේ අය දැක්කේ එවිටේ. හිව්වේ ඒක වෙන්න බැරිද? අනුලා කුතුහලෙන් ඒ අතර ගත්තාය. අනුලා ඇල්බමේ අතර ගත්තේ විමුක්ති දෙස බලාගෙනමය. ඇල්බමේ දකිද්දී විමුක්තිගේ මෝහනිය වූ වෙනස අනුලා දැක්කාය. මේකද පුංචි මහත්තයෝ හෙව්වේ? විමුක්ති සිනාසුනේ පොඩි දරුවෙකු ලෙසනි. අනුලාගේ බඩු පපු දාගෙන කියේ, මේකි කෙල්ලගේ පින්තූරයක් තිබ්බා. අනුලාට සිහිවිය. අපි ඇඳ උඩ වාඩි වෙලා බලමු. අනුලා ඇඳ මත ඔහුව වාඩි කරවා හිස අත ගෑවේය. විමුක්ති ඇල්බමේ විවෘත කරන්නට ගියේ වැරදි පැත්තෙනි. මේ පැත්තට. දැන් හරි, අපි බලමු. අනුලා එකින් එක පිටු පෙරළුවාය. ඒ ඇල්බමේ මුල් පිටුවල තිබුණි විමුක්ති පිටරට දිගත් පින්තූරය. මේ පුංචි මහත්තයා පිටරට ඉගෙන ගන්න කොට ගත්තේවා. මේ සුදු යාළුවෝ මතක නෑ? ඔහුගේ මූණ අසරණය. මේ තියෙන්නේ පුංචි මහත්තයාගේ බුක්ෂොප් එක ඕපන් කරද්දි ගත්තු පින්තූර. විමුක්තිගේ දැස් ඒ පින්තූර මත වේගෙන් දුයනු අනුලා බලා උන්නාය. කාවද හොයනවා? අනේ කෙල්ලව මතක් වෙලාවත්ද? අනුලා ඇල්බමේ පිටු පෙරළමින් වාෂා පෙනී ඉන්න පින්තූරයක් සෙව්වාය. පින්තූර භාගයට භාගයක් ගලවලානේ. මේ සමහර පිටු හිස්. අනුලා ඉක්මන්ට පිටු පෙරළුවාය. ඒව එක පින්තූරයකවත් වාෂා උන්නේ නැත. එකත් එකටම අර ගෑණි මේ පින්තූර ගලවලා අයින් කරන්නේ නැති. එයා මේවා ඔක්කොම අදිනවනේ. අනුලාට හීල්ලිනේ. කවද පුංචි මහත්තයෝ හෙව්වේ? අනුලා කරුණාබර වැසුවාය. විමුක්ති අසරණ දැසින් ඇල්බමේ දෙස බලා උන්නේ. ඔහුගේ ඇස්සල වූයේ බලාපොරොත්තු සුන්නූ බවකි. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.